ගිය සතියේ අපි වර්තමාන කාලයෙන් වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ක්ලාස් එකේ හිටපු නැති අයට මම ඔයගොල්ලෝ දන්නවා මම ක්ලාස් එකේ කරන ඒ වගේම පොඩ්ඩක් එඩිට් කරලා ඒ වීඩියෝ එක YouTube එකට දානවා. ඒ විදිහට ගිය සතියේත් මම ක්ලාස් එකේ ඒ ලෙසන් එක YouTube එකට දැම්මා. කට්ටිය ක්ලාස් එකේ හිටියේ නැත්නම් ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක දකින්න නැති කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මං ගිය සතිය ඔයගලන්ට කිව්වා මේ පාඩම තාම ඉවර නැහැ. තව ටිකක් තියෙනවා. අපි ලබන සතියේත් ඒ ටික කරමු කියලා. ඉතින් ඒක නිසා මං හිතුවා ගිය සතිය ඉගෙන ගත්ත වර්තමාන කාල පාඩමේ ඉතුරු ටික අද දවසේ කරගෙන යන්න. අදත් ගිය සතියේ පාඩමට සම්බන්ධ කොටසක් තමයි තියෙන්නේ. ඔයගලන්ට මතක ඇති ගිය සතිය මං ක්ලාස් එක ඉවර කරද්දී පුංචි රතු පාටින් ලියලා තිබ්බ ක්‍රියාපද දෙකක් පෙන්වනවා. එකක් තමයි සක්තා අනිත් එක තමයි චාහතා කියලා කිව්වා. ඉතින් අද මම සූදානම් වෙන්නේ මේ සක්තා කියන වර්තමාන කාල ක්‍රියාපදය ගැන චුට්ටක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඕගලන්ට මම ගිය සතියේ කිව්වා අපිට එක වර්තමාන කාල ක්‍රියාපදයක් ඉගෙන ගන්න තියෙනවා සක්තා කියලා. සක්තා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාපදය. ඔයගොල්ලෝ දන්නවා ක්‍රියාපදයක අගට තා යන්නෙන් අවසාන වෙනවා නම් ඒක වර්තමාන කාල ක්‍රියාපදයක්. ඉතින් සක්තා කියන්නේ ඒ වගේ වර්තමාන කාල ක්‍රියාපදයක්. හැබැයි මේ ක්‍රියාපදේ අනිත් වර්තමාන කාල ක්‍රියාපද වලට වැඩිය ටිකක් වෙනස්. ඔයගලන්ට ඉගෙනගෙන යද්දී තේරෙයි මේ සක්තා කියන ක්‍රියාපදේ ඇයි අනිත් වර්තමාන කාල ක්‍රියාපද වලින් කොහොමද වෙනස් වෙන්නේ කියන එක. මේ සක්තා කියන පදයේ තේරුම තමයි පුළුවන්. එහෙම නැත්නම් හැකි කියන අර්ථය. ඉංග්‍රීසි වලින් ගත්තොත් මේ can කියන අර්ථය තමයි මේ සක්තා කියන පදයේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා වර්තමාන කාල ක්‍රියාපදයක් අවසන් වෙන්නේ තා එකෙන්. හැබැයි ඒක නායකට කරොත්, ඒ කියන්නේ නා යොදා ගත්තොත් අවසානයට, ඒ තමයි ඒ ක්‍රියාපදයේ නාම පදය. ඒ කියන්නේ ක්‍රියා නාමය. එහෙමත් නැත්නම් ක්‍රියාපදයේ नाम पद स्वरूपය. මේ මම කොළ පාටින් මෙතන ලියලා තියෙන්නේ. මේ ක්‍රියාපදයේ नाम पद ස්වරූපය තමයි මෙතන මම මේ කොළ පාටින් ලියලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා වර්තමාන කාල ක්‍රියාපදයක් ගත්තම අපිට පුළුවන් ඒ ක්‍රියාපදය වර්ණනා ගන්න. කොහොමද? අපිට පුළුවන් සක්තා පුරුෂලිංග ඒක වචනෙන් සක්තා පුරුෂලිංග බහුවචනෙන් තියනවා නම් කොහොමද? ඒක තා එක අයින් කළා ඒක අයින් අවසාන වෙන්නේ ක්‍රියාපදයේ ඒකාරාන්තව. එතකොට සක්තේ කියලා හැදෙනවා. අපි ඔය ක්‍රියාපදයේ ශ්‍රීලිංග කරගත්තොත් කොහොමද අවසාන වෙන්නේ? සක්ති කියලා. ඒ කියන්නේ සක්තා සක්තේ සක්ති. දැන් මේ ක්‍රියාපදයක් වර්ණනා ගන්න එක ගැන නම් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා මම හිතුවා පාඩමට අවතීර්ණ වෙන්න කලින් අපි ගිය සතියේ කරපු පාඩම චුට්ටක් මතක් කරගමු කියලා. ඔන්න මම මෙතන ක්‍රියාපද හතරක් තියෙනවා. මේ ක්‍රියාපද හතර මම කරනවා පිරිමි කෙනෙක් කිව්වොත් කොහොමද කියන්නේ? මම කරනවා කියලා ගැහණු කෙනෙක් කිව්වොත් කොහොමද කියන්නේ? රාම් ගයනවා කියලා පිරිමි කෙනෙක් කිව්වොත් කොහොමද කියන්නේ? සහ සීතා ගයනවා කියලා ගැහණු කෙනෙක් කිව්වොත් කොහොමද කියන්නේ? මම කියලා ලියන්න ඕගොල්ලෝ දන්නවා. අකුරු ලියන්න දන්න නිසා රාම් සීතා කියලා ලියන්න දන්නවා. ඊට පස්සේ කරනවට කියන්නේ කර්තා වර්තමාන කාල ක්‍රියාපදය. ගායනවට කියන්නේ ගාථා. ඉතින් එහෙනම් දැන් ඕගොල්ලෝ බලන්න තනියම මේ ක්‍රියාපද මේ වතන වාක්‍ය හතරක් තියෙනවා. මේ වාක්‍ය හතර විනාඩි දෙකක් වගේ චුටි කාලයක් ඇතුළතදී ඔයගොල්ලෝ ලියන්න පුළුවන්ද කියලා බලන්න ගිය සතියේ පාඩම ප්‍රයෝගී කරගෙන. මම කියලා හින්දි භාෂාවෙන් කියන්නේ කොහොමද? එතකොට යමක් කරනවට මම ඔයගොල්ලන්ට ක්‍රියාපදය දීලා තිබ්බා. කොහොමද අපි කියන්නේ? කර්තා. කර්තා. එතකොට වර්තමාන කාලයේ වාක්‍යයක් මම කියලා පටන් ගත්තොත් අපි කොහොමද දවස අවසන් කරන්නේ? मैं करता हूँ. එතකොට මම කියන එක්කෙනා ගැහණු කෙනෙක් නම් අපි මේ වාක්‍ය කොහොමද අවසන් කරන්නේ? मैं करती हूँ. ඇයි කරති උනේ? මම කියන කෙනා පිරිමි කෙනෙක් නම් සෑම විටම වාක්‍යයේ ක්‍රියාපදය තියෙන්න ඕනේ පුරුෂලිංග ඒකවචනෙ. එතකොට මම කියන කෙනා ගැහණු කෙනෙක් නම් සෑමවටම වාක්‍ය ක්‍රියාපදයේ තියෙන්න ඕනේ ශ්‍රී ලිංගිකව. එතකොට පිරිමි කෙනෙක් කියනවා නම් මෑ කරතා හුම්, ගැහණු කෙනෙක් කියනවා නම් මම කරනවා කියලා මෑ කරති හුම්. ඊට පස්සේ මට කියන්න ඕනේ රාම් ගයනවා කියලා. රාම් කියන්නේ නාම පදයක් පුද්ගලයෙක්. එතකොට ගයනවට හින්දි භාෂාවෙන් කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදය ගාථා කියලා. කොහොමද අපි මේ වාක්‍ය හදාගන්නේ? ගයනවා කියලා, රාම් ගයනවා කියලා හින්දියෙන් කියන්නේ කොහොමද? මට හරියට හුන්නේ නැහැ. අපහො පැහැදිලිව කියන්න. රාම් ගාථා හේ. රාම් ගාථා හේ. අයි අපි හේ කියලා වාක්‍ය අවසන් කරේ කියලා මට කියන්න. රාම් ඒකවචන පුරුෂ ලිංගයි. හරියටම හරි. රාම් පුරුෂලිංග ඒකවචනයි. ඒක නිසා තමයි අපි හේකට බින්දු එකක් දාන්නේ නැතුව සහායක ක්‍රියාවත් ඒකවචනයෙන් තිබ්බේ. එතකොට රාම් ගාථා හේ. ඊට පස්සේ මට කියන්න ඕනේ සීතා ගයනවා කියලා. කොහොමද කියන්නේ? සීතා ගාති හේ. සීතා ගාති හේ. සීතා කියන්නේ ගැහණු කෙනෙක් නිසා ක්‍රියාපදයට අපි ශ්‍රීලිංගිකව තියාගන්න ඕනේ. එතකොට සීතා ගාති. ඊට පස්සේ සීතා කියන්නේ එක්කෙනෙක් ඒකවචනයි. ඒක නිසා අපේ සහායක ක්‍රියාවත් අපි ඒකවචනෙන් තියාගත්තා. මේ තාම කරන්නේ ගිය සතියේ පාඩම. හොඳද? දැන් මෙතනට එනකන් අපි කරපු ටිකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ගිය සතියේ පාඩමත් තේරුම් නැති තැනක් තියෙනවා නම් අපි ක්ලියර් කරගෙන යමු. මෙතන ආයි වාක්‍ය හතරක් තියෙනවා. මෙන්න මේ වාක්‍ය හතර. මම වැඩ කරනවා. ඊට පස්සේ මම වැඩ කරනවා කියලා ගැහණු කෙනෙක් කියන්නේ කොහොමද? රාම් ගීත ගයනවා කියලා. රාම් පිරිමි කෙනෙක් රාම් කියන්නේ. ඊට පස්සේ සීතා ගීත ගයනවා කියලා කියන්නේ කොහොමද? සීතා කියන්නේ ගැහණු කෙනෙක්. එතකොට වැඩ වලට කියන්නේ හින්දි භාෂාවෙන් කාම් කියලා. ගීත වලට කියන්නේ හින්දි භාෂාවෙන් ගීත් කියලා කියන්න පුළුවන්, ගානා කියලා කියන්නත් පුළුවන්. එතකොට මම මෙතන ගානා කියලා දීලා තියෙනවා. එතකොට රාම් ගීත ගයනවා, සීතා ගීත ගයනවා. මේ වාක්‍ය හතර බලන්න ඕගලන්ට හදන්න පුළුවන්ද කියලා හින්දි භාෂාවෙන්. අපි අර කලින් හදපු වාක්‍යම තමයි මම කරනවා, මෑ කරතා හුම්. හැබැයි දැන් මට කියන්න ඕනේ මොනවද මම කරන්නේ? මම කරන්නේ වැඩ. ගිය සතියේ මම කොහොමද මම ඕගලන්ට කියලා දුන්නා නේද? අපි වාක්‍යයක් හදා ගන්නකොට ඉංග්‍රීසි වල වගේ නෙමෙයි හින්දි වලදී හරි ලේසි. අපි සිංහලෙන් මම වැඩ කරනවා කියන එකම තමයි හින්දි භාෂාවෙනුත් අපි ඒ විදිහටම තමයි කියන්නේ. ඉතින් ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩ කියන තැනට අපි වැඩ වලට හින්දි භාෂාවෙන් කියන්නේ කාම් කියලා. එතකොට කොහොමද ලියන්නේ? මෑ කාම් කරතා හුම්. හරි. එතකොට ගැහණු කෙනෙක් කියනවා නම් කොහොමද කියන්නේ මම වැඩ කරනවා කියලා? මෑ කාම් කරති හුම්. මොකද මේ අපි හර කලින් හදාගත්ත වාක්‍යම ටිකම තමයි. හැබැයි චුට්ටක් ඒක මම මොඩිෆයි කරා. රාම් ගයනවා කියලා කොහොමද කියන්නේ? රාම් ගාථා හේ. හැබැයි රාම් ගීත ගයනවා කියලා කියන්නේ කොහොමද? රාම් ගානා ගීත ගාත. ගීත කියලා කිව්වොත් රාම් ගීත ගාථා හේ. රාම් ගානා කියලා ගත්තොත් රාම් ගානා ගාථා හේ. හරිද? ඊට පස්සේ සීතා ගයනවා කියලා කිව්වොත් කොහොමද අපි කියන්නේ? සීතා ගීත ගයනවා. සීතා ගානා ගාතා හේ. හරියට ගාතා ගාති ගාති. ඇයි සීතා කියලා කියන්නේ ගැහණු කෙනෙක්නේ. ඒක නිසා හැමතිස්සෙම ගැහණු කෙනෙක් නම් ක්‍රියාපදය ශ්‍රීලිංගව තියන්න ඕනේ. ගීත වලට ගානා, ඒ වගේම ගීත් කියලාත් කියනවා. එතකොට මෙහෙම කියන්නත් පුළුවන්. සීතා ගීත ගාති හේ කියලා කියන්නත් පුළුවන්. මම වැඩ කරනවා. මම වැඩ කරනවා කියලා ගැහණු කෙනෙක් කොහොමද කියන්නේ කියලාත් අපි දන්නවා. හැබැයි දැන් මට කියන්න ඕනේ මට වැඩ කරන්න පුළුවන්. හරිද? මට ගීත ගයන්න පුළුවන්. මෙන්න මේ කොටස කොහොමද කියන්නේ කියලා තමයි අද පාඩම. ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පළවෙනි එක. කොහේ හරි ලියනවා නම් ලියන කට්ටිය මේක නෝට් ඩවුන් කරලා තියාගන්න. ඒ තමයි සක්තා කියලා කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදයක්. ඒ නිසා සක්තා කියන වාක්‍ය රටාවේ වාක්‍ය හැදෙන්නේ වර්තමාන කාලයේ වාක්‍ය හැදෙන පිළිවෙලටම තමයි. මොනවද වර්තමාන කාල වාක්‍ය? මෙන්න මේ දීලා තියෙන වාක්‍ය. ගිය සතියේ අපි කතා කරලා තිබ්බ වාක්‍ය. හැදෙන පිළිවෙලටම තමයි මේ සක්තා කියන වාක්‍ය රටාවේ වාක්‍යයක් අපි ගොඩනගා ගන්නෙ. අපි සිංහල භාෂිකයන් විදියට අපි සිංහලෙන් කියනකොට අපි කියන්නේ නැහැ මම වැඩ කරන්න පුළුවන් කියලා. අපි සිංහලෙන් කියන්නේ නැහැ නේද? මම ගීත ගයන්න, රාම් ගීත ගයන්න පුළුවන් කියලා කියන්නේත් නැහැ. අපි සිංහලෙන් කියන්නේ මොකද? මට වැඩ කරන්න. අපි හැමතිස්සෙම පුළුවන් කියනකොට සිංහලෙන් මට වැඩ කරන්න පුළුවන්, මට ගීත ගයන්න පුළුවන්, ට එකක් එනවා. මම මෙතන රතු පාටින් ලියලා තියනවා ට එකක් එනවා. නමුත් හින්දි භාෂාවේදී හැමෝම අහගන්න මේ ට එක තිබ්බට හින්දි භාෂාවෙන් මේක කියනකොට ඒගොල්ලෝ කියන්නේ මම වැඩ කරන්න පුළුවන්, මම ගීත ගයන්න පුළුවන්, රාම් ගීත ගයන්න පුළුවන්, සීතා ගීත ගයන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි හින්දි භාෂාවේදී වාක්‍ය ගොඩනගන්නේ. හොඳද? දැන් ඕගොල්ලෝ හිතයි අනේ මට කියලා තියෙන නිසා එහෙනම් ට කියලා කියන්නේ හින්දි භාෂාවෙන් මම එක දවසක් කියලා දුන්නා කෝ විභක්තිය භාවිතා කරනවා ට කියලා කියනකොට කියලා. එහෙනම් ඔගොල්ලෝ හිතයි එහෙනම් ට කියලා කොහොමද මට රාම්ට කියලා කොහොමද කියන්නේ? ඒක මෙතෙන්ට එනවද කියලා? නැහැ, ඒක එතෙන්ට එන්නේ නැහැ. අපි සිංහලෙන් ට ට ට කියලා කිව්වට හින්දි භාෂාවේදී හැමතිස්සෙම මම පුළුවන්, ඔහු පුළුවන්, ඇය පුළුවන්, ඔය විදියට තමයි වාක්‍ය ගොඩනගන්නේ. ඕගොල්ලෝ කැමති විදියකට මතක තියාගන්න. එක්ක ඕගොල්ලෝ මේ විදියට මතක තියාගන්න සක්තා කියලා කියන්නේ වර්තමාන කාල වාක්‍යයක්. ඒක නිසා වර්තමාන කාල වාක්‍ය ගොඩනගෙන පිළිවෙලටම තමයි මේ සක්තා සමග වාක්‍යයක් ගොඩනගන්නේ කියලා මතක තියාගන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ මතක තියාගන්න හැමතිස්සෙම පුළුවන් කියන එකත් එක්ක ට, මට, එයාට, ඔහුට, රාම්ට, සීතට, අම්මට, තාත්තට, බල්ලට, පූසට ට ට කියලා කිව්වට බල්ලා පුළුවන්, පූසා පුළුවන්, අම්මා පුළුවන්, මම පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි හින්දියෙන් වාක්‍යයක් ගොඩනගා ගන්න ඕනේ. ට කියලා කියන්නේ නැහැ හින්දි භාෂාවේ මේ පුළුවන් සමග. හරිද? ඔය විදි දෙකෙන් කැමති විදියකට ඔයගොල්ලෝ මතක තියාගන්න. එහෙනම් කොහොමද අපි මේ රටාවේ වාක්‍යයක් හදාගන්නේ? අපි කොහොමද මට පුළුවන් කියලා වාක්‍යයක් ගොඩනගාගන්නේ? හරිම ලේසි. මේ වාක්‍ය රටාව මේ වාක්‍ය හදාගන්නේ අපි අර වර්තමාන කාල වාක්‍යයක් හදාගත්ත පිළිවෙලටම තමයි. කොහොමද අපි මුල ටික හදාගෙන යන්නේ? දැන් මම කිව්වා ඔයගලන්ට වර්තමාන කාල වාක්‍යයක් හදාගන්නකොට මම කියලා වාක්‍යයක් පටන් ගත්තම කිසි ප්‍රශ්නයක් නෑ. මම කියලා දැම්ම වැඩ කියනකොට කොහොමද අපි ඉස්සෙල්ලා වාක්‍ය හදාගත්තේ? කාම් කරනවා කියනකොට කර්තා තාහු කියලා දැම්මේ. මොකද වාක්‍ය මම වලින් පටන් ගත්ත නිසා. හරිද? මෙන්න මේ විදිහට තමයි මම වැඩ කරනවා කියලා වාක්‍යයක් හින්දි භාෂාවෙන් අපි කලින් අදාගත්තේ. මම කාම් කරතා හු ඇයි හුම් වලින් අවසන් වුනේ වාක්‍යේ මම කියලා පටන් ගත්ත නිසා. හරිද? දැන් අපිට මෙන්න මෙතෙන්ට දාගන්න ඕනේ මොකද්ද? අපිට මෙතෙන්ට එකක් දාගන්න ඕනේ පුළුවන් කියලා. මෙන්න මෙතෙන්ට පුළුවන් කියලා දාගන්න ඕනේ. හොඳද? දැන් කොහොමද අපි ඒ වාක්‍ය හදාගන්නේ? මට පුළුවන්, මට යමක් කරන්න පුළුවන් කියලයි දැන් කියන්න ඕනේ. මට වැඩ කරන්න පුළුවන් කියලයි. මෙන්න මේ වගේ වාක්‍යයක් හදාගන්නකොට මම කිව්වා දැන් මට ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා කියන්න. මම කියන කෙනා පිරිමි කෙනෙක් නම් ඔයාලා මට කියන්න මම සක්තා එකෙන් යොදාගන්නේ සක්තා කියලාද, සක්තේ කියලාද, සක්ති කියලාද? සක්තා සක්තා කියලා. හරිද? එහෙනම් මොකද්ද අපි යොදාගන්නේ? මම කියන එක්කෙනා පිරිමි කෙනෙක් නිසා අපි මෙතෙන්ට යොදාගන්නවා සක්තා කියලා යොදාගන්නවා. හැබැයි තව චූටි වෙනසක් තියෙනවා. මේ කර්තා මේ මෑ කාම් කර්තා සක්තා හුම් කියලා කියන්නේ නැහැ. මොකද එහෙම වෙන්නේ නැත්තේ ක්‍රියාපද දෙකක් මේ විදිහට යෙදෙන්න වර්තමාන කාල ක්‍රියාපද දෙකක් එක ළඟ මේ විදිහට යෙදෙන්නේ නැහැ හින්දි භාෂාවේ. ඒක නිසා එක ක්‍රියාපදයක් අපිට මේ වාක්‍ය රටාවේදී වෙනස් කරගන්න වෙනවා. එහෙනම් අපි වෙනස් කරගන්න ක්‍රියාපදය තමයි මොන ක්‍රියාපදයද අපි වෙනස් කරගන්නේ? මෙන්න මේ පළවෙනියට තියෙන ක්‍රියාපදය තමයි අපි වෙනස් කරගන්නේ. මේ කර්තා කියන ක්‍රියාපදය. එතකොට අපි මේ කර්තා කියන ක්‍රියාපදය කොහොමද වෙනස් කරගන්නේ? ඕගොල්ලන්ට මතක ඇති මම ඕගොල්ලන්ට කියලා දුන්නා වර්තමාන කාල ක්‍රියාපද. ඉතින් ඔන්න උදාහරණයක් විදියට ඒ කියලා දුන්න ක්‍රියාපද වලින් 60ක් කියලා දීලා තියෙනවා. ඒ ක්‍රියාපද වලින් මම අද ක්‍රියාපද 20ක් අර කලින් ඕගොල්ලන්ට කියලා දුන්න ක්‍රියාපද 20 ගත්තා. ඕගොල්ලෝ දන්නවා මේ ක්‍රියාපද කොහොමද ඒක වචන, බහුවචන, ශ්‍රීලිංග කරගන්නේ කියලා ඕගොල්ලෝ දන්නවා. හරිද? එතකොට මේ 18 වෙනි ක්‍රියාපදය මොකද්ද? කර්තා. කර්තා කියන ක්‍රියාපදය නේ දැන් කරනවා කියලා කියන්නනේ අපිට ඕනේ නේද? එතකොට කර්තා කියන ක්‍රියාපදය වර්තමාන කාලයෙන් අපි කියන්නේ කර්තා. බහුවචන වුණාම කර්තේ, ස්ත්‍රීලිංග වුණාම කර්තී බවට පත් වෙනවා. ඊට පස්සේ මම ඔයගලන්ට දවසක් කියලා දුන්නා මේ ක්‍රියාපද අපිට වරණගා ගන්න පුළුවන් කියලා. කොහොමද වරණගා ගන්නෙ? ක්‍රියාපදේ වර්තමාන කාල ස්වරූපය කර්තානම් ඒකේ තායක අයින් කරලා අගට නායකක් ආපුවාම කර්ණා නාමපද ස්වරූපය හදා ගන්න පුළුවන්. හැබැයි මේ තායකයි නායකයි දෙකම ගලවලා අයින් කරාම අපිට මොකද්ද හදා ගන්න පුළුවන්? ක්‍රියාමූලය. එහෙම නැත්නම් අපිට හදා ගන්න පුළුවන් ක්‍රියා ධාතුව. එතකොට මේ මෙතන බලන්න මගේ කර්සර් එක පේනවා නම් ඕගොල්ලන්ට කර්තා කියන එකේ ක්‍රියා ධාතුව මම කලින් ඕගොල්ලන්ට පාඩම් වල කියලා දුන්නා. මේවා අපිට ඉස්සරහට ඕනි වෙනවා කියලාත් මම ඕගොල්ලන්ට එදා කිව්වා. එහෙනම් මෙන්න මේ ක්‍රියා ධාතුව කර්. හරි ලේසි. තායක ගලවලා අයින් කරාම ක්‍රියාපදෙන් අර ක්‍රියාපද 60ක් දුන්නේ ඕගොල්ලන්ට. අන්න ඒ ක්‍රියාපද 60 තායක ගලවලා අයින් කරාම නැත්නම් නාමපද ස්වරූපය විදියට දුන්නා නම් නායක ගලවලා අයින් කරාම ක්‍රියා මූලය. එහෙම නැත්නම් ක්‍රියා ධාතුව. එහෙම නැත්නම් ක්‍රියා ප්‍රകൃතිය අපිට හොයාගන්න පුළුවන්. කර්තා කියන එකේ ක්‍රියා ප්‍රകൃතිය තමයි කර් කියලා කියන්නේ. දැන් මට කියන්න ඔබලෝ කියන ජාතා කියන එකේ ක්‍රියා ප්‍රകൃතිය මොකද්ද? ජා. ජා. ආතා? ආ. ඊට පස්සේ ගාතා? ගා. ගා. දෙක්තා? දෙක්. සෝතා? සෝ. නහතා? නහතා? නහා. මෙතන නැති එකක් අපි හිතමු. සෝච්තා? සෝච්. සෝච්. දැන් තේරෙන්න ඕනේ කොහොමද අපි ක්‍රියා ප්‍රകൃතිය හොයාගන්නේ? මේ සියලුම ක්‍රියාපදවල එක්කෝ අපි මේ නා යන්න එහෙම නැත්නම් තා යන්න ගලවලා අයින් කරපුවාම මට මේක කියන්න ගිරණා ගිර එක් නාමපද නා යන්නේ ක්‍රියා නාමය කිව්වොත් ඒකේ නා යන්න ගලවලා අයින් කරනවා. ගිරණා එකේ නා අයින් කරපුවාම ගිර. ඊට පස්සේ බෝල්නා බෝල්. මට කියන්න අනිත් කට්ටියට කොහොමද ඒ ටික තේරුණාද? දැන් අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ කර්තා කියන එකේ තා යන්න ගලවලා අයින් කර ගන්නවා. තා යන්න එතනින් අයින් කරගත්තාම අපිට මොකද්ද හැදෙන්නේ? ක්‍රියාපෘතිය හදා ගන්න පුළුවන්. එහෙනම් දැන් මේ වාක්‍ය කොහොමද අපි හදාගන්නේ මට වැඩ කරන්න පුළුවන් කියලා? මෑ කාම් හරියටම හරි. සා එතකොට කොහොමද කියන්නේ මට වැඩ කරන්න පුළුවන් කියලා? මෑ කාම් කර් සක්තා මට වැඩ කරන්න පුළුවන්. මේ පිරිමි කෙනෙක් කියනවා නම් එතකොට මට කවුරු හරි මයික් එකක් ඔන් කරලා කියන්න ගෑනු කෙනෙක් කියනවා නම් කොහොමද කියන්නේ මට වැඩ කරන්න පුළුවන් කියලා? මේ කාම් කර් සක්ති හරියටම හරි. මොකද්ද වෙනස? අර ක්‍රියාපදය දැන් අපි අර කර්තා කර්තී කියන එකේ ක්‍රියා මූලයනේ මෙතෙන්ට යොදාගත්තේ. ඒක නිසා දැන් ඒක වෙනස් වෙන්නේ නැත. හරිද? දැන් වෙනස් වෙන්නේ මොකද්ද? මෙතන මේ වාක්‍යයේ වර්තමාන කාල ක්‍රියාපදය ඒ කියන්නේ සක්තා සක්ති කියන එක විතරයි වෙනස් වෙන්නේ. එතකොට ගැහණු කෙනෙක් කියනවා නම් මෑ काम कर सकती हूँ। हरिद मट राम गीत गायना राम गाना गा सकता है। सीता गीत गा सकती है। अरे महारे කොහොමද කියන්නේ දැන් මං කිව්වා මට කියලා තිබ්බට සිංහලෙන් පුළුවන් එකත් එක්ක හින්දි භාෂාවෙන් අපි මොකද්ද ලියන්නේ මේ මෑ එතකොට හින්දි වලට හින්දියෙන් කියන්නේ හින්දිම තමයි හරිද දැන් අපි කියන්නේ යන්නේ මට හින්දි කතා කරන්න පුළුවන් කියලායි දැන් අපි කියන්නේ යන්නේ කතා කරනවට කියන්නේ බෝල්තා බෝල්තා තමයි क्रियापद वर्तमान काल क्रियापद क्रिया नाम बोलना क्रिया धातु हरि बोलता के क्रिया धातु मुकद बोल हरियटम हरि बोल ඊට පස්සේ පුළුවන් කියලා කොහොමද කියන්නේ සක්තා මම වලින් වාක්‍ය පටන් ගත්ත නිසා කොහොමද අවසන් වෙන්නේ वाक्य किया ना मटोया मैं हिंदी बोल सकता हूँ हरियत में हरि मटे हिंदी का ताकत आना पुलवांग केला क्या ने कहूँ उधर मैं हिंदी बोल सकता हूँ मैं हिंदी बोल सकती हूँ हरियत में हरि मैं हिंदी बोल सकती हूँ मटे हिंदी का ताकत आना पुलवांग केला ज्ञानों के ने क्या ने ए विधि है तर ओया ओया केला पे हिंदी एं क्या ने कहूँ उधर आप वो तुम කියලා කියනෝනේ ඔව් අපි මෙතනදී තුම් කියලා යොදාගමු හරිද එතකොට අපි හරිනම් සිංහලෙන් කියන්න ඔයාට කියලා නේනේ ඔයා තුම් කියලා ගත්තොත් ඔයාට හින්දි කතා කරන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ තුම් හින්දි බෝල් सकता हूं තුම් කියලා ගිය සතියේ වාක්‍යයක් හදාගන්න මම ඔයාලට කියලා දුන්නානේ එතකොට තුම් කියන එක මම කිව්වේ ක්‍රියාපදය තුම් එකත් එක්ක කොහොමද ක්‍රියාපදය තියාගන්න ඕනේ ඒක වචනවද බහුවචනවද බහුවචන කියන එකයි ආත් කියන එකයි දෙකම මම මොකද්ද කිව්වේ ඉන්න මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක හොඳ මේ තියෙන්නේ ඔයගලන්ට මේක තියෙනව නේද තුම් කියන එක පුරුෂ ලිංග මොන ක්‍රියාපදයක්ද තියාගන්නේ පුරුෂ ලිංග බහුවචන බහුවචන ක්‍රියාපදයක් ඒතර වාක්‍ය අවසන් වෙන්නේ මොකෙන්ද හෝ හරියටම හරි මෙතන කොහොමද අපි වාක්‍ය හදාගන්නේ සක්තේනේ මැඩම් හරි සක්තේ එහෙනම් දැන් වාක්‍ය හදලා කියන්න හින්දි බෝල් සක්තේ හෝ හරියටම හරි අපි තුම් කියන එක්කෙනා පිරිමි කෙනෙක් විදිහට තමයි ඉස්සරලා අපි කතා කරේ දැන් අපි හිතමු ගැහණු කෙනෙක් අපි දන්නේ කෙනෙක් ශ්‍රී ලිංගයි අපි යාට කියනවා ඔයාට හින්දි කතා කරන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ තුම් හින්දි බෝල් සක්තේ හෝ හරියටම හරි දැන් මෙතනදී හරිම ලේසි ස්ත්‍රී ලිංග වලදී නම් ප්‍රශ්නයක් නැහැ. ඕක පුරුෂ ලිංග වුණාම තමයි පොඩ්ඩක් ප්‍රශ්න වෙන්නේ නේ. ස්ත්‍රී ලිංග වලදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්‍රියාපදේ ස්ත්‍රී ලිංග කරගත්තා නම් හරි. අපිට හින්දි කතා කරන්න පුළුවන් කියලා. කොහොමද කියන්නේ? අපි කියලා හින්දියෙන් කියන්නේ කොහොමද? හම්. දැන් කියන්න ඕනේ අපිට හින්දි කතා කරන්න පුළුවන් කියලා. හින්දි වලට හින්දිමයි. හින්දි බෝල් මට කියන්න මොකක්ද වෙන්නේ සක්තා සක්තේ සක්තිය වලින් මොකක්ද වෙන්නේ සක්තේ ඇයි සක්තේ එන්නේ ඒ ක්‍රියාපදය අපි කියන්නේ එක්කෙනෙක් නම් සක්තා හරිද අපි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි නම් සක්තේ වෙනවා ඊට පස්සේ මට කියන්න අපි කියලා වාක්‍ය පටන් ගත්ත නිසා කොහොමද අවසන් කරන්නේ හේ මේ සක්තා කියලා කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදයක් එතකොට මේ සක්තා කියන ක්‍රියාපදය අපිට කලින් අර වර්තමාන කාල ක්‍රියාපද හදාගත්තා වගේ අපි කලින් ඉගෙන ගත්තා වගේ මේ ක්‍රියාපදයට වරණගා ගන්න පුළුවන් සක්තා සක්තේ සක්ති කියලා. සක්තා කියලා කියන්නේ පුරුෂ ලිංග ඒකවචන ක්‍රියාපදය, සක්තේ කියලා කියන්නේ පුරුෂ ලිංග බහුවචන ක්‍රියාපදය, සක්ති කියලා කියන්නේ ස්ත්‍රී ලිංග ඒකවචන සහ බහුවචන දෙකටම යොදාගන්නේ සක්ති කියලා තමයි. හරිද? එතකොට අපි අපේ උක්තය අපි කතා කරන දේ ඒකට අනුව සක්තාද සක්තේද සක්තිද කියලා අපි මේ ක්‍රියාපදේ තෝරගන්න ඕනේ ඊට පස්සේ තෝරගෙන අපි දන්නවා වාක්‍ය ගොඩනගා ගන්න අපි ගිය සතියේ වර්තමාන කාල වාක්‍ය ගොඩනගා ගන්න හැටි ඉගෙන ගත්තා. එතකොට මම වලින් වාක්‍යයක් පටන් ගත්තොත් කොහොමද අවසන් වෙන්නේ? අන්න ඒ විදිහටම මේ මෙතනත් මේ වාක්‍ය අවසන් කරන්නේ අර වර්තමාන කාල වාක්‍ය අවසන් කරන පිළිවෙලටම තමයි. හරිද? අපිට හින්දි කතා කරන්න පුළුවන් කියලා අපි කියන කට්ටිය ගැහණු කට්ටියක්. හරිද? ගැහණු ළමයි ගොඩාක් ඉන්නවා. ඊට පස්සේ ඔයා කියනවා අපිට හින්දි කතා කරන්න පුළුවන් කියලා. කොහොමද කියන්නේ? හම් හින්දි बोल सकती है हरी है कट बिंदे के नाम आदन आद ये ने बहुवचन हिंदा हम क्या ने बहुवचन निशा आप क्या ने बहुवचन निशा सकती है कट बिंदे के नाम अपिट हिंदी कथा कराने पुलवां किला कौन क्या ने हम हिंदी बोल सकती हैं ओबटे हिंदी कथा कराने पुलवां किला क्या नो ने ऐतो कट ඔබ කියලා හින්දි භාෂාවෙන් කියන්නේ කොහොමද? ආප්. ආප්. ඔබට හින්දි කතා කරන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ? ආප් හින්දි බෝල් සක්තා හේ. හරි. දැන් අනිත් කවුරුත් කට හොල්ලන්නේ නැහැ. කවුරුත් මයික් ඔන් කරන්න එපා. ඔයාට මං කලින් මොකද්ද කිව්වේ? ආප් එකත් එක්ක යොදා ගන්න ක්‍රියාපදය ඒක වචනද බහුවචනද වෙන්න ඕනි? බහුවචන. එතකොට සක්තා එකේ බහුවචන රූපය මොකද්ද? सकते अन्ना राइट ऐता बटा कोहमदे किया ने ओबटे हिंदी कथा कराने पुलवां किया ला आप हिंदी बोल सकते हैं हैं कट बिंदे के ना आदन है तो क्या नाम है ये ने आप बहुवचन हिंदा आरी ऐटा महारी ऐता कोटे होंदरा माता के त्याग करना तुम सहा आप किया ला किया ने बहुवचन आई है भाई तुम वाली वाक्य पटांगा तो हो वाली तमाय अवसान वेन्ने आप समग वाक्य पटांग गत्तोत हे वलिन තමයි වාක්‍ය අවසන් වෙන්නේ. ඔබට හින්දි කතා කරන්න පුළුවන්. අපි ගැහණු කනෙක්ට් කරනවා නම් කොහොමද කියන්නේ? आप हिंदी बोल सकती हो. सकती सॉरी सकती है. හරියටම හරි. හේකට බින්දියක් එනවද නැද්ද? එනවා. ඇයි එන්නේ? ඒක आप කියන එක බහුවචන නිසා. आप කියන එක බහුවචන නිසා මේ මෙතෙන්ට बिंदिया के ना हैं कटर क्या न बाला न ओन टे हिंदी कथा कराना पुलवां के ला को हमारे क्या न वे हिंदी बोल सकते हैं हरी ये टम हरी ऐ वे के लगाते ओन ओन वे हिंदी बोल सकते हैं हरी ये टम हरी आपे क्या न खाट ओन क्या न खाटिया स्त्रीलिंग नाम को हमारे में वाक्य हदा गाने वे हिंदी बोल सकती हैं वे हिंदी बोल सकती हैं හරියටම හරි. මවුන්ට් කියලා කොහොමද හින්දි භාෂාවෙන් කියන්නේ? යේ. හරි. එහෙනම් මට වාක්‍ය හදලා කියන්න මේ මවුන්ට් හින්දි කතා කරන්න පුළුවන් හැබැයි පිරිමි කට්ටිය. යේ හින්දි බෝල් සක්තේ හේ. හරියටම හරි. කියන්න මවුන්ට් හින්දි කතා කරන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ? යේ හින්දි බෝල් සක්තේ හේ. උඹට හින්දි කතා කරන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ? තූ හින්දි බෝල් සක්තේ හේ. सकते हैं तू किया क्या ने एक क्या ने एक द कोड़ाग द उम्बा किया क्या ने उम्बा एक क्या ने हरी ये तो कोटे बोल सकता है हरी ये टमा हरी तू हिंदी बोल सकता है ये कट बिंदिया क्या ना होता नर्द नहीं नहीं ऐ ये नहीं नर्द एक वचन हिंदा एक वचन नहीं सा हरी ये टमा हरी हाँ मैडम ताऊ पढ़ जाती है ना मैं इतना मैं आनंद आप किया ने का मैं बहुवचन की बात है इतना एक का पूज्य लेखने නමුත් පුජ්‍යලේ ගොඩකටත් ආප් කියලා යොදා ගන්න පුළුවන්ද? ඔව් එතකොට අපිට කියන්න පුළුවන් ආප් ලෝක් කියලා. ආ ඕකේ හරි හරි. තුම් එකත් එහෙමයිනේ. ඔව් තුම් කියන්නේ බහුවචන තමයි. හැබැයි එක්කෙනෙක්ට කියනවා නම් තුම් ගොඩක් කට්ටිය එතන හිටියොත් තුම් ලෝක් කියලා ගන්න පුළුවන්. හරිද? ආ ඕකේ 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 thank you. උඹට හින්දි කතා කරන්න පුළුවන් කියලා ගැහණු කෙනෙක්ට කියන්නේ. තූ හින්දි බෝල් සක්ති හේ. තූ කියලා කියන්නේ එක්කෙනෙක් ඒක නිසා හේකට बिंदिया के अन्य ना ओहटे हिंदी कथा कराने पुलांग के ला को हमारे क्या अन्य वो के ला बोल चाले के दिखिया ना वहाँ अपने लिया ना कोटो को हमारे लिया ने वह वो हिंदी बोल सकता है हरे वो हिंदी बोल सकता है वो हिंदी बोल सकती है हरे ये टमा हरे वो हिंदी बोल सकती है हिंदी बोल सकता है लिया ना कोटा पे को हमारे लिया अन्य यह हाँ यह हिंदी बोल सकता है, ये हिंदी बोल सकती है। හරියටම හරි. මට කියන්න ඕනේ සෑම දරුවෙකුටම හින්දි කතා කරන්න පුළුවන් කියලා. සෑම කියලා කියනකොට හින්දි භාෂාවෙන් කියන්නේ සබී කියලා. සබී. ඔයා දන්නවද දරුවට හින්දි භාෂාවෙන් මොකද්ද කියන්නේ කියලා? බච්චා. එතකොට දරුවෝ කියද්දී බච්චේ. බච්චේ. එතකොට මට වාක්‍ය හදලා කියන්න හැම දරුවෙක්ම කියලා කොහොමද හින්දියෙන් කියන්නේ? सभी बच्चे। हाँ दें वाक्य हदन सभी बच्चे हिंदी बोल सकते हैं। हरी अटमा हरी सभी बच्चे हिंदी सकते ने आई हिंदी बोल सकते। हाँ सकते ने आई सभी बच्चे हम दारुवेक ना एक दारुवेक ने दारुओ गोड़ा क्या ने एक निसापे सकता एक बहुवचन वेन्नोने सकते है अये अभी दारू गोड़ा क्या नियन निशा वाक्य अवसान वेन्नोने है एक बिंदियकु तविल्ला दरियट हिंदी भाषा में मुकद्द कियाने बच्ची बच्ची है भाई बच्ची කියලා කියන්නේ එක දරුවෙක්ට දරිය කියන්න දැන් මෙතනදී සෑම දරියකටම කියartifactId එක්කෙනෙක් නෙමෙයි ගොඩක් ඉන්නවා එහෙනම් දරිය කියන එක බහුවචන මොකද්ද වෙන්නේ අන්න හරි බච්චියා බච්චා ඒක බහුවචන වුණාම බච්චේ දරිය කියද්දි බච්චි ඒක බහුවචන වුණාම බච්චියා සබි බච්චියන් දී බෝල් ශක්ති හරියටම හරි සබි බච්චියා හින්දි බෝල් ශක්ති හැ හේකට බින්දියක් යනවා අපි කතා කරේ එක ගෑනු ළමෙක් ගැන නෙමෙයි අපිට කියන්න ඕන නම් දැරියට හින්දි කතා කරන්න පුළුවන් කියලා බච්චි හින්දි බෝල් सकती है හරිද දැන් මෙතන හැම දැරියකටම හින්දි කතා කරන්න පුළුවන් සබී බච්චියන් හින්දි බෝල් सकती है දැන් ඕගලන්ට ප්‍රශ්නයක් ඇයි පන්තියේ ගෑනු ළමයිනුයි පිරිමි ළමයිනුයි දෙගොල්ලම ඉන්නවා අන්න ඒ වෙලාවට අපිට කියන්න ඕනේ දරුවන්ට හැම දරුවෙකුටම මෙතන ඉන්න හැම දරුවෙකුටම හින්දි කතා කරන්න පුළුවන් කියලා අන්න ඒ වගේ වෙලාවකදී අපි අපේ ක්‍රියාපදයේ තියාගන්න ඕනේ පුරුෂ ලිංග ඒකවචනයෙන් ඒ වගේ වෙලාවකට අපි කියන්නේ කොහොමද සබී බච්චේ හින්දි බෝල් सकते हैं හරිද ශ්‍රී ලිංග පුරුෂ ලිංග ගැහණු ළමයි පිරිමි ළමයි දෙකොට්ටාශයම ඉන්නවා නම් පිරිමි ළමයි විතරක් ඉන්නවා නම් සබී බච්චේ හින්දි बोल सकते हैं ඊට පස්සේ ගැහණු ළමයි විතරක් ඉන්නවා නම් සබී බච්චියන් හින්දි बोल सकती है හරිද දැන් අපි හිතමු වෙන ක්‍රියාපදයක් ගත්තත් ඒ විදිහටම තමයි අපි හිතමු මම කියලා ගත්තා කියලා මට වැඩ කරන්න පුළුවන් මෑ काम कर सकता हूं එතකොට ගැහණු කෙනෙක් නම් මෑ काम कर सकती हूं එතකොට අම්මට වැඩ කරන්න පුළුවන් මා काम कर सकती हैं තාත්තට වැඩ කරන්න පුළුවන් හැබැයි තාත්තා කියන එකට අපි पिताजी जी කියලා දැම්මොත් යම්කිසි නමක් අගට හරි जी කියලා දැම්මොත් හොඳට මතක තියාගන්න ඕනේ අන්න ඒ जी කියලා දාපු ගමන්ම ඒ වාක්‍ය බහුවචන කරගන්න ඕනේ. එතකොට තාත්තා කියලා ජී කියලා දැම්මොත් එහෙම අර ආප් එකත් එක්ක වාක්‍ය හැදෙන විදියටම තමයි මේ ජී එකක් දැම්මොත් එහෙම වාක්‍ය හැදෙන්නේ. पिताजी काम कर सकते हैं. पिताजी काम कर सकते हैं. ගුරුතුමාට හින්දි කතා කරන්න පුළුවන්. ගුරුජී හින්දි बोल सकते हैं. එහෙම නැත්නම් गुरुजी हिंदी बोल सकती हैं. ඔය විදිහට जी අපි හිතමු කවුද සාගරජීට हिंदी කතා කරන්න පුළුවන්. සාගරජී हिंदी बोल सकते हैं. ඔය විදිහට අපිට G එකක් කියදුනොත් එහෙම නමක් සමග G එකක් කියදුනොත් එහෙම අපිට හැමතිස්සම ඒ වාක්‍ය හදාගන්න වෙන්නේ අර අපි ආප් එකත් එක්ක වාක්‍ය හදාගත්ත පිළිවෙලටම තමයි. ඒක චුට්ටක් මතක තියාගන්න ඔගොල්ලෝ නෝට් කරනවා නම් ඒක පොඩ්ඩක් නෝට් කරලා තියාගන්න. සිංහලෙනොත් කියන්න වෙනවනේ. ඔයාට හින්දි කතා කරන්න පුළුවන්ද? එයාට නටන්න පුළුවන්ද? සීතට උයන්න පුළුවන්ද? ඔයාට උයන්නත් පුළුවන්ද? ඊට පස්සේ මට ඇතුළට එන්න පුළුවන්ද? ඔය විදිහට අපිට يعني මේ වගේ වාක්‍ය දිනදා කතා බහ කරන්න සිද්ධ වෙනවානේ. දැන් හින්දි භාෂාවේ අපි මේ දාන question mark එක තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණට අපි සාමාන්‍යයෙන් පුළුවන් ද කියන එක. මෙන්න මේක අර්ථවත් කරන්න හින්දි භාෂාවෙන් හැමතිස්සෙම क्या කියලා තමයි යොදාගන්නේ. එතකොට වාක්‍යයක් ඉස්සරහට क्या කියලා දාපු ගමන්ම එකෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් අපි ප්‍රශ්න අහන්න කලින් අපි වාක්‍ය හදාගමු. ඔයාට හින්දි කතා කරන්න පුළුවන් කියලා වාක්‍යයක් හදාගමු. ඔයාට හින්දි කතා කරන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ? तुम हिंदी बोल सकते हो. හරි. तुम हिंदी बोल सकते हो කියලා තමයි ඔයාට හින්දි කතා කරන්න පුළුවන් කියලා කියලා අපි හින්දියෙන් කියන්නේ. මෙන්න මේ විදිහට තමයි හින්දියෙන් කියන්නේ. පුළුවන් ද කියලා කියනකොට අපි කරන්න ඕනේ මේ ක්‍යා කියන එක මේ වාක්‍යයේ ඉස්සරහට දාගන්න ඕනේ. දැන් මට මේ ක්‍යා කියන එක වාක්‍යයේ ඉස්සරහට දාලා වාක්‍ය හදලා කියන්න. ක්‍යා तुम हिंदी बोल सकते हो. අන්න හරි. අපි කාගෙන් හරි क्या तुम हिंदी बोल सकते हो කියලා අහන්නේ ඔයාට හින්දි කතා කරන්න පුළුවන්ද කියලා අහනකොට නේද? යමක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ද කියලා අහනකොට ක්‍යා කියන එක ඉස්සරහට දාගත්තා. එයාට නටන්න පුළුවන් කියලා කියන්නේ කොහොමද? එයා කියලා හින්දියෙන් කියන්නේ කොහොමද? වහ වහ වහ. එයාට අපි වහ කියන එකන පිරිමි කෙනෙක් කියලා හිතලා කියමු. හරිද? වහ කියන එකන පිරිමි කෙනෙක් කියලා හිතමු. එයාට නටනවට කියන්නේ මොකද්ද? නාචනා. නාචනා. ඒකේ ක්‍රියා මූලය මොකද්ද? නාච. නාච. පුළුවන් කියලා කොහොමද කියන්නේ දැන්? කියා වහ නාච කල්. පොඩ පොඩ ඉන්න නාච. පොඩ ඉන්න ඩාලින්. ඔයා වාක්‍ය හදන්න. එයාට නටන්න පුළුවන් කියලා වාක්‍ය හදලා මට කියන්නකෝ. वह नाच सकता है. हरे सकता है कट बिंदे के नाद नत नहीं. हरे දැන් එයාට නටන්න පුළුවන්ද කියලා කියනකොට මේ ක්‍යා එක කොතෙන්ද දෙන්න ඕනේ? මෙතන මූලෙට. දැන් අහන්න ඔයා එයාට නටන්න පුළුවන්ද කියලා. ක්‍යා වහ नाच सकता है. हरे क्या वो नाच सकता है. අපි අහනවා කාගෙන් හරි ඇයට නටන්න පුළුවන්ද කියලා. එහෙනම් මේ වාක්‍යෙම ශ්‍රීලිංග කරන්න බලන්න. क्या वह नाच सकती है. क्या वो नाच सकती है. එයාට නටන්න පුළුවන්ද? සීතට උයන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ? සීතා කානා බනා ශක්තිය අවසාන වෙන්නේ කොහොමද? ශක්තිය හැ. එතකොට සීතට කෑම උයන්න පුළුවන්ද කියලා කොහමද මේ වාක්‍යයෙන් හදාගන්නේ? කියා කියා දාලා කියන බලන්න. කියා සීතා කානා බනා ශක්ති හේ. කියා සීතා කානා බනා ශක්ති හේ. මට ඇතුළට එන්න පුළුවන්ද කියලා කියන්න අහන්න ඕනේ. දැන් ඉස්සර වෙලාම වාක්‍ය හදාගන්න ඕනේ මට ඇතුළට එන්න පුළුවන් කියලා. හරිද? එතකොට මට ඇතුළට එනවට කියන්නේ ආතා කියලා ඔයාලා දන්නවා නේද? ඇතුළට කියලා කියන්නේ අnder අnder. එහෙනම් මට කවුරු හරි ඔයා දැන් මට කියන්න මට ඇතුළට එන්න පුළුවන් කියලා වාක්‍ය හදන්න. කියා මේ අnder ආ සක්තා හු. හරියට හරි. මට ඇතුළට එන්න පුළුවන් කියලා කියන්නේ මෑ අnder ආ සක්තා හු. කියා මේ අnder ආ සක්තා හු. කියා මේ අnder ආ සක්තා හු. කියා මේ අnder ආ සක්ති හු. හරියටම හරි. क्या मैं अंदर आ सकती हूँ. එතකොට මේ ක්‍රියාපදේම क्या කියන එක අගට දාගන්නත් පුළුවන්. මේ अंदर आ सकता हूँ क्या. හැබැයි අර මුලට දාගත්තාම ඒක චුට්ටක් ලස්සනයි. සමහර වෙලාවට මේ क्या එක යොදා ගන්න තැනත් එක්ක ඒ ප්‍රශ්නේ highlight වෙන තැන පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි ඉස්සරහට එක කතා කරමු. දැන් මේ හදපු වාක්‍ය ටිකේම तुम हिंदी बोल सकते हो क्या. සීතා ගානා ගා සක්ති හේ කියා. ඒ විදිහටත් අහන්න පුළුවන්. හැබැයි ඒ අපි අහන સંદર્ભය ඇතුළේදී. හරිද? එහෙනම් ඕගොල්ලන්ට හදාගන්න ඕනම ප්‍රශ්නකදී ප්‍රශ්නයක් අහන්න ඕන නම් කියා එක මුලට දාගත්තාම දැන් ගිය සතියේ මම ඔයාලට කියලා දුන්නානේ ගහක් තියනවා කියලා කියන්නේ කොහොමද පේඩ් හේ කියා පේඩ් හේ ගහක් තියනවාද කියලා ওই විදියට කියා එක මුලට දාගත්තාම වාක්‍යයේ ප්‍රශ්නාර්ථයක් ප්‍රශ්නයක් අහගන්න පුළුවන් අපි ඉස්සරහට තව ටිකක් මේ ප්‍රශ්න අහන එක ගැන තව පොඩ්ඩක් කරමු වර්තමාන කාල වාක්‍යවල දැන් අද මේ පුළුවන්ද කියලා අහන්නේ මෙන්න මේ විදිහට මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි අහන්න තව පොඩ්ඩක් අපිට ඉස්සරහට යන්න වෙනවා තේරෙන්නේ නැති කියලා හිතනවා එහෙනම් දැන් මට කියන්න ඕනේ ඔෆිස් තේරුණා හරි එහෙනම් ඉක්මනට කරමු බැහැ කියලා කියන්න ඕනේ අපි කොහොමද හින්දි භාෂාවෙන් යමක් බැහැ කියලා කියන්නේ හරිම ලේසි හරිද හරිම ලේසි කොහොමද අපි ඒක හදාගන්නේ नहीं මට ඉස්සර වෙලාම කියන්න මට කෑම උයන්න පුළුවන් ඔයා පිරිමි කෙනෙක්නේ මට කෑම උයන්න පුළුවන් කියලා හින්දියෙන් කියන්නේ කොහොමද මේ खाना बना सकता हूं හරියටම හරි මට කෑම උයන්න පුළුවන් කියලා කියන්නේ මම खाना बना सकता हूं කියලා කියනවා පිරිමි කෙනෙක් කියනවා ඔන්න ඔයා පිරිමි කෙනෙක් නම් ඔයා කියනවා මම खाना बना सकता हूं කියලා හරිද හැබැයි ඔයාට කියන්න ඕනේ මට කෑම උයන්න බැහැ කියලා. එතනදී පොඩි පුංචි වෙනස්කම් ටිකක් එනවා. වෙනස්කම් වල පළවෙනි එක තමයි ඔයාලා නෝට් ඩවුන් කරනවා නෝට් ඩවුන් කරගන්න සහායක ක්‍රියාව ඉවත් වෙනවා. කියන්න බලන්න මේකේ සහායක ක්‍රියාව මොකක්ද කියලා? අන්න නැහැ කියලා කියනකොටම මේ හ්ම් කියලා කියන එක මෙතනින් ඉවත් වෙනවා. හරිද ඊට පස්සේ ක්‍රියා මූලය එහෙම නැත්නම් ක්‍රියා ප්‍රകൃතිය මොකද්ද කියලා මේ මෙතන මේ වාක්‍යයේ තියෙන කානා බනානා බනා 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 හරි බනානා එහෙම නැත්නම් බනාතා කියන ක්‍රියාපදයේ ක්‍රියා ප්‍රകൃතිය තමයි මේ බනා කියලා කියන්නේ නේද එතකොට අපි හැමතිස්සෙම නැහැ කියලා වාක්‍යයක් හදනකොට මේ වාක්‍යවල තියෙන ක්‍රියා ප්‍රകൃතිය ඉස්සරහට නැහි කියලා දාගන්න ඕන. හරිද? එතකොට මෙතෙන්ට නැහි කියලා දාගන්න. මොකද්ද කරන්නේ? ඔයාලා ලියනවා නම් ලියාගන්න මේ සක්තා එකේ බනා කියලා කියන ක්‍රියා ප්‍රകൃතියට ඉස්සරහින් තමයි අපි හැමතිස්සෙම නැහි කියලා දාගන්නේ. බැහැ කියලා කියනකොට. ඒ වගේම තමයි මේ අවසානයේ තියෙන සහායක ක්‍රියාව ඉවත් වෙනවා මට ගීත ගයන්න බෑ කිව්වොත් එහෙම මේ ගානා නැහි ගා සක්තා උන්ද සහායක ක්‍රියාවට මොකද වෙන්නේ සහායක ක්‍රියාව ඉවත් වෙනවා නයින ඉවත් කළා කියන්න බලන්නේ කාපහු මේ ගානා නැහි ගා සක්තා මේ ගානා නැහි ගා සක්තා මට සින්දු කියන්න බෑ මට කෑම උයන්න බෑ කියලා දැන් කොහොමද කියන්නේ मैं खाना नहीं बना सकता ओया चूटी ने वाट उयान बे एना ओया कियान पुलवा मैं खाना नहीं बना सकता हरे मैं खाना नहीं बना सकती हूँ हूँ मैंने हाँ मैं खाना नहीं बना सकती मैं खाना नहीं बना सकती मट කෑම උයන්න බෑ මට පාඩම් කරන්න බෑ කියලා කියන්නේ කොහොමද මට පාඩම් කරන්න පුළුවන් කියලා කියන ඉස්සර වෙලාම मैं पढ़ सकता हूं मैं पढ़ सकता हूं එහෙනම් සක්තා දැන් හුව කියන්නේ නැහැ කියලා කිව්වනේ නේද නැහැ කියලා කියනකොට එහෙනම් මට කියන්න නැහි එක කොතෙන්ද දාගන්න मैं नहीं पढ़ सकता मैं नहीं पढ़ सकता मट पाडम කරන්න බෑ මට ඉගෙන ගන්න බෑ කියලා කියන්න පුළුවන් मैं नहीं पढ़ सकती मैं नहीं पढ़ सकती මට පාඩම් කරන්න බෑ मैं नहीं पढ़ सकती අද නිදිමත එයාට හින්දි කතා කරන්න බෑ කියලා කොහොමද කියන්නේ එයා කියන එකට මැඩම් එයා කියන එකට මොකද්ද කියන්නේ සර්වනාමය ව හින්දි නැහි බෝල් සත්තා वो हिंदी नहीं न न नहीं नेवे හරිද අපි අර නසිනවා කියන්නේ ඒක නෙවෙයි नहीं बोल सकता वो हिंदी नहीं बोल सकता ඔයාම මට කියන්න එයාට එයා කියන කෙනා ගෑනු කෙනෙක් නම් අපි මේක කොයි විදිහද වෙනස් වෙන්න ඕනේ? दौड़ वह हिंदी नहीं बोल सकती। हरी अटम हरी गहनु के ने कुनाम में तन वितराय वेना सेने वो हिंदी नहीं बोल सकती। हरी हरी धन्यवाद। ओब्बा कियल हिंदी भाषा में क्या ने को हमद आप आप इधर पास से मटक किया ने वैडेट हिंदी भाषा में मुकाद किया ने काम काम ये तो गोड़ दांग मटक किया ने මෙතන අපි ලියලා තියෙන්නේ ආප් කාම් කියලා විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ වැඩ කියලා තමයි ඔබ වැඩය කියලා තමයි මෙතනදී ලියලා තියෙන්නේ. මම ඕගලන්ට කලින් සැරේ කියලා දුන්නා යම්කිසි සම්බන්ධයක් අඟවනකොට. හරිද? අපි මොකද්ද යොදාගන්න විභක්තිය කියලා. රාම්ගේ මූණ නේද? අම්මගේ පුතා ඊට පස්සේ ගහේ මල ඔය වගේ දේවල් කියනකොට සම්බන්ධයක් මොකක් හරි දෙයක් කියනකොට යොදා ගන්න ඕනේ විභක්ති ටිකක් කියලා දුන්නා. ඒ තමයි කා කේ කී කියලා කියන්නේ. හොඳද? එතකොට මෙතනටත් ආප් කියන සර්වනාමයත් එක්ක අපිට කා කේ කී කියන විභක්ති වලින් එකක් යොදා ගන්න සිද්ධ වෙලා තියෙනවා. කාම් කියලා කියන්නේ පුරුෂ ලිංග ඒක වචන නාම පදයක්. මොකද්ද අපි මෙතනදී එතන යොදා ගන්න ඕනේ විභක්ති වලින් තුනෙන් මොන විභක්තියද යොදා ගන්න ඕනේ? කාවිභක්තිය. හරි. එහෙනම් කාවිභක්තිය හැමතිස්සෙම ආප් ළඟද කාපුවාම ඒ කියන්නේ සර්වනාමයක් එක්ක විභක්තියක් යොදනකොට ඒ ටික එකට තමයි ලියන්නේ. ඔන්න ඔය විදිහට. එතකොට ඔබේ වැඩේ කියලා හින්දි භාෂාවෙන් කියන්නේ කොහොමද? ආප් කා කාම්. හරි. ආප් කා කාම්. ඒ ටික හදාගත්තා. මට කරන්න බෑ කියලා ටික ඔයා මට කියන එකට දැන් අපි දැන් ඔයගලන්ට මං කලින් කිව්වා මට කියලා කිව්වට හින්දියෙන් අපි මොකද්ද කියන්නේ මම කරන්න බෑ කියලා තමයි කියන්නේ නේද? එතකොට මේ වාක්‍ය මම හදලා කියන්න දැන් මට ඉතුරු ටික සම්පූර්ණ කරලා මම කියලා කොහොමද කියන්නේ හින්දියෙන්? මේ ඊට පස්සේ කරන්න බෑ කියලා කොහොමද කියන්නේ? කරනවට නැහි නැහි हाँ मैं आपका काम नहीं कर सकता। हरी अटम हरी मैं आपका काम नहीं कर सकता हूँ एने नत्याये मैं नहीं केला तीन निशा तमाई नत्यानार्थे वाक्यक निशा तमाई एक आइं करा मतलब एक निशा उनमें मैं वाक्य आइं करा सहायक क्रियाव एतकोट අපි හිතමු මට කරන්න බෑ කියලා හින්දි භාෂාවෙන් කියන්නේ කොහොමද? මෑ නහී කර සක්තා. ඒ ටික ඔගොල්ලෝ දන්නවා. හැබැයි අපි අලුතෙන් මේක අපි කලින් සතිය විභක්ති පාඩම වලදී ඉගෙන ගත්තා යම්කිසි සම්බන්ධයක් හංගවනකොට කොහොමද අපි ඒ ටික කරන්න කියලා. කාට හරි තව ටිකක් පැටලෙනවා නම් මම ඒ වීඩියෝ එක YouTube එකට දාලා තියෙනවා. අර කල් හොන හෝ එකක් ෆිල්ම් එකත් එක්ක කරපු පාඩම් මාලාවේ තමයි ඒක තියෙන්නේ. එතකොට මම ඒකේ ඔයගලන්ට කියලා දෙනවා කොහොමද මේ යම්කිසි දේවල් දෙකක් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. නේනගේ ලස්සන මුහුණ, නේනගේ තරහව ඔය විදිහට අපි සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා දුන්නා. ඒ පාඩමේ තමයි මේ කා කේ කී කියන කැල්ල ඔයගලන්ට කියලා දුන්නේ. හරිද? එහෙනම් දැන් ඔයාගේ වැඩේ කියලා කියනකොට ඔබේ වැඩේ කියනකොට ආප්කා කාම් කියලා අපිට මේ විදිහට ගන්න පුළුවන්. මම කියන එක්කෙනා ගැහණු කෙනෙක් නම් මේක මේ වාක්‍ය හැදෙන්නේ කොහමද? මෑ ආප්කා කාම් නහී කර සක්ති. හරියටම හරි. මෑ ආප්කා කාම් නහී කර සක්ති. මම කියලා හින්දියෙන් කියන්නේ කොහමද? මෑ මෑ. එතකොට නංගිට හින්දි භාෂාවෙන් කොහොමද කියන්නේ? බැහැන් බැහැන්. හදා ගන්න ඕනේ මගේ නංගි කියලා. කොහොමද අපි මගේ නංගි කියලා හදාගන්නේ? මේරේ බැහැන් මේරේ බැහැන්. බැහැන් කියන්නේ ගෑනු කෙනෙක්නේ. එතකොට මේ රී වෙන්න ඕනේ. දැන් මට කියන්න මගේ නංගි කියලා කොහොමද කියන්නේ? මේරි බැහැන් මේරි බැහැන්. එහෙනම් මගේ අම්මා කෝ කියලා කොහොමද කියන්නේ? मेरी माँ. मगे तात केला कोहमद कियाने? मेरा पिताजी. जी एक आप मोकद्द मं හැමතිස්සම කිව්වේ ඒක වචනේ මොනවා වෙනවා කියලාද කිව්වේ G එකක් આવුත් එහෙම බහුවචන බහුවචන එහෙනම් කොහොමද කියන්නේ මගේ තාත්තා කියලා මේරේ මේරේ කවුද පිතාජි හරියට හරි මේරේ පිතාජි ඊට පස්සේ මගේ ආච්චි කියලා කොහොමද කියන්නේ ආච්චිට මොකක්ද කියන්නේ ආච්චිට දාදී කියලා කියන්න පුළුවන් තාත්තගේ පැත්තේ ආච්චි නම් දාදී අම්මගේ පැත්තේ ආච්චි නම් නානි මේරි දාදී හරි දැන් ඔයාලට තේරෙනවනේ කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා ඉස්සරහා ඉන්නේ ශ්‍රී ලිංග නම් මේරි මේරි බහන් හරිද මේරි දීදී ඉස්සරහා ඉන්නේ පිරිමි කෙනෙක් නම් මේරා බහයි මේරා බහියා ඉස්සරහා ඉන්නේ ගරු කරන්න පුළුවන් කෙනෙක් නම් මේරේ පිතාජී මේරේ ගුරුජී හරිද ඔය විදියට තමයි ඒක හදාගන්නේ එහෙනම් දැන් මගේ නංගි මේරි බහන් එහෙනම් අපි දැන් කියවනේ ට කියලා දැම්මට මගේ නංගි පාසල් එන්න බහ කියලායි කියන්න ඕනේ කොහොමද කියන්නේ මගේ නංගි ශ්‍රී ලිංගයි කොහොමද කියන්නේ පාසල් යනකොට මොකද්ද නිරෝෂා කියන්නේ පාසල්ට කියන්නේ ස්කූල් කියලා. ඔව් ස්කූල්. එනවට කියන්නේ එනවට කියන ක්‍රියාපදය මොකද්ද? ආති එකේ තී කපනවා ආ. හරි. ආ. පුළුවන් කියලා කොහොම නංගීට අනුව මේ හදන්න මේ සක්තායක? සක්ති. සක්ති. දැන් එන්න බෑ එතකොට සහායක මෙතන ක්‍රියා මූලය කොහෙද තියෙන්නේ මට ඉදිරියට තමයි නැහි එන්න ඕනේ නැහි එන්න ඕනේ මොකේ ඉදිරියට දෙන්න ඕනේ ආයකට ආයකේ ඉදිරියට හරි එහෙනම් දැන් ඔයා කියන්න ඕනේ මගේ නංගිට ඉස්කෝලේ යන්න බෑ කියලා කොහොමද කියන්නේ මේරි බහන් ස්කූල් නැහි ආ සක්ති මේරි බහන් ස්කූල් නැහි ආ සක්ති මගේ නංගිට ඉස්කෝලේ එන්න බෑ මේරි බහන් ස්කූල් නැහි ආ සක්ති මට කියන්න මගේ මල්ලිට ඉස්කෝලේ එන්න බෑ කියලා කොහොමද කියන්නේ මේරා බයි කියලා ගන්න පුළුවන්ද පුළුවන් බයි කියලා ගන්න බයි මහා ප්‍රාණ ස්කූල් නැහි සක්තා හරියටම හරි මේරා බයි ස්කූල් නැහි ආ සක්තා මගේ මල්ලිට ඉස්කෝලේ එන්න බෑ ඔගලන්ට ඒ කැලේ චුට්ටක් තේරුණාද කියලා කියන මම පොඩ්ඩක් වාක්‍ය පොඩ්ඩක් අන්තිමට එන්න පොඩ්ඩක් මේවක් සංකීර්ණ කරා ඒ ටික තේරුණාද සියලු දෙනාටම තේරෙන්නේ නැති කියලා හිතනවා ලබන සතියේ පන්තියේදී හම්බ වෙමු ධන්‍යවාද ශබ්බ කැල් ශුභ රාත්‍රී